අද දිනේ ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ සම්බන්ධව නිලවර්ණය ප්‍රකාශයට පත් කරා. ඒකේ නිලවර්ණ කියන්නේ සීලුම් දෙනා පත් කිරීම පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නම්බුවසම් මැතිතුමාත්, ඒ වගේම විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසිංහ මැතිතුමාත්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය රණසිංහ මැතිතුමාත් ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ නිලවරණය ඒ ප්‍රකාශයට පත් කරා. ඒකේ පත්වෙච්ච සීලම නිලධාරි මණ්ඩලය පිළිබඳව පහුගිය දවස්වල විවිධ ආකාරයේ ප්‍රශ්න ගැටලු රාශියකට ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමය නතු වෙලා තිබුණා. හිටපු ලේකම්වරයාගේ හදිසි කොවිඩ් මරණයත් සමගම ඒ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු රාශියකුත් එක්ක පැන නැගිලා තිබිච්ච මේ නිලවරණ සම්බන්ධ සිද්ධි. ඒ වගේම දැන් දිගටම ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ හැටියට විශේෂයෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයේ යටතේ විශේෂයෙන්ම අධිකරණයෙන් ලබා දුන්නු තීන්දුවක් මත විනිසුරු මණ්ඩලයක් ඒ නම් කරපු විනිසුරු මණ්ඩලයක තීන්දුව මත අද මේ සීලුම සමාජිකින් හැටියට ශ්‍රී ලංකාව ආවරණය වෙන පරිදි කියන්නේ උතුරත් දකුණත් නැගෙනහිරත් බස්නාහිරත් කියන සියලුම ආකාරය ආවරණය වෙන පරිදි නිලධාරි කණ්ඩායමක් එකතු වෙලා අපි පාසල් ක්‍රිකට් පාසල් හෑන්ඩ්බෝල් සංගමයත් සමඟ මේ ඉදිරියට කරගෙන යන්න කටයුතු කරනවා. මම චින්තක මායාදුන්න පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම හෑන්ඩ්බෝල් සංගමයේ ලේකම්වරයා. ඔව්, අපි අනාගත වැඩපිළිවෙල තමයි විශේෂයෙන්ම මේ දෙසි සංගම් මට්ටමින් ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන් අධ්‍යාපන ඇමතුමත් ක්‍රීඩා මාත්‍යතුමත් එකට එකතු කරගෙන පාසල් හෑන්ඩ්බෝල් සංගම මේ පාසල් හෑන්ඩ්බෝල් එක විශේෂයෙන්ම ඉදිරියට ගෙනල්ලා ඔලිම්පික් වැඩසටහනක් දක්වා ගෙනියන්න පුළුවන් ක්‍රියාත්මක කරන එක. මම උපාල් රාජපක්ෂ සභාපති හෑන්ඩ්බෝල් සංගමේ. මට නම් දෙයක් කියන්න දෙයක් නැහැ. මට නම් කියන්න තියෙන්නේ යුද්ධයක් කරලා දින්න කියන එකෙන් විතරයි. ඒක නිසා මන්ත්‍රීතුමා ඉදිරියට කිව්වා, මොකද මට බොරු කියන්න බෑනේ. ඒක හින්දා මමත් දැනුත් ඉන්නේ යුද්ධයකට ලෑස්ති වෙලා. මේක ඉවර වුණේ නැහැ. ඒක හින්දා මේ ටික කියන්නේ මං එක දම්මන්නම්. මේ ටික කියන්නේ මේගොල්ලන්ගේ ඇස්කන් ඇරෙන්න අපිත් ලෑස්ති කියලා. කීඩාව දිනුන තාමත් මං කරනවනේ. මගේ මුදලින් නේ කරන්නේ ඔක්කොම. ඉතින් තවත් කවුද මේ අමාත්‍යයන් සිද්දනවද? සතයක්වත් දීලා නැහැ. ඒගොල්ලන්ට හම්බෙන සල්ලි කවදාවත් අපිට දීලා තියනවද? නැහැ. ඔලිම්පික්කට හම්බෙන සල්ලි ඒගොල්ලෝ සාක්කු දා ගන්නවා. ඒකෙන් හින්දා අද වෙනක සතයක්වත් දීලා නැහැ. පාසල් සංගමයේ සල්ලි මම දීලා තිනවා. එයාර්ෆෝස් එකට මම දීලා තිනවා. ඉතින් තව මොනවද කියන්න තියෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ අපි කරලා නැහැ කියලා. තනියෙන් අපිට කොලයක් තිබුණේ නැහැ මේ සංගමයේ හිටියේ කවුද කියලා කියන්නේ. ඒක නිසා මේක මං කියව යුතුමයි. කරුණාකරලා මේ ටික ITN එකටයි සිරසරයි දාන්න කියන්න. කළුවත් උපාල් රාජපක්ෂ සභාපති හෑන්ඩ්බෝල් සංගමයේ.